பின்னாடி அது என்ன மொழி? தெருவான் சரணாய ஹமதனாரம சதா வந்தனீய அதி பூஜனீய நமத நமசந்தகான் கரன் அவசராய் தபோவனி ரத்ன பண்டித சுவாமின் வான்சேகன் அவசராய் பூஜனீய மகா சங்கரத்னேன் அவசராய் தசசில் மேனி வருண்கின் அவசராய் ஸ்ரத்தா புத்தி சம்பன்ன வாசனவந்த பின்வத்துனி அதத் ஒபசம சம்பந்த வேலாயின்னே சதர சதிப்பட்டானிய பிராயோகிகோ வாடன பாவனா மண்டபே 143 வருசட்டான்டாய் புறா அவுருது துணக்கட வெடி காலையாக் பவத்வாகின அனமே வருசட்டான பழங்குட தம்மஹதிய சேனாசனே சேனாசனாதிபதின் வஹான்சே அதி அதி பூஜ்ய பழுகஸ்வவே சத்தாதிச சுவாமின் வஹான்சேகே பழுகஸ்வவே சுதஸ்ரீ சுவாமின் வஹான்சேகே மூலிகத்துவேன் ஆரம்பவி லோபுரா சதர சதிப்பட்டானிய பிராயோகிக வடன கல்யாணமித்ரன்ட தம தமன்கே நிவஸ்வல சிட்டம பாவனா வெடிமட அவ்வாத அனுசாசனா லபாதின பாவனா மண்டபயாக் வீதி வேணும் மே வெனகொட்ட சில்வத் குணவத் பாவனா யோகி சுவாமின் வான்சேலா கீப நமக்கு கேம அவ்வாத அனுசாசனா கமட்டான் லபான் அபிசம புண்ணியவந்த வெலா தியனம் அதாத் அப்பே காருணிக ஆராதனாவ பிலிகன தபோவனி ரத்ன பண்டித சுவாமின் வான்சே பாவனா மண்டபேட வெடம கல சிட்டினம் உன்வான்சே ரத வினித சோத்ரயா சுரேன் அப்பே பின்வத்துன் சப்த விசுத்தியட்டம பத்கிரீமட்டத் விதர்ஷனா ஞானியான் வெடியமட்ட அவசிய தர்ம கருணு விஸ்தர கரமின் அபசம பாவனா வாக்கியன் ஒஸ்ஸே பாவனாவே பீட்டவீமட்டத் உபகாரி வேணும் அது தினட்டேதி தேன்னே கங்கா விதரண விசுத்தி அடத்தே தவத் இதிரியட்ட படிச்ச சமுப்பாதே கெமுரு தென் அவ்வோதேட்ட அவஸ் அவஸ்தாவ சலசாகணிமாய் வெடசடகன் அவசானே அப்பே சுவாமின் வஹான்சேகின் தேசனாவ சஹா பாவனா சம்பந்த பிரஷ்ன ஏதோ திமசன்ன கெட்டி அவஸ்தாவுக்குத் மே பின்வத்துண்ட லபெனவா மா தென் பாத நமஸ்கார கர அப்பே சுவாமின் வஹான்சேட ஆராதனா கர சிட்டினவா மெதன் பட்டன் வெடசடகன மிகவன லேச தெருவான் சரணாய் அப்பே சுவாமின் வஹான்சே තෙරුවන් සරණයි පින්වත්නි, පළමුවෙන්ම තිසරණ සහිත ආජීව අට්ඨමක සීල සම්පත්තිය පිහිටන්න නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ ආජීව අට්ඨමක සීලය ආජීවක අෂ්ටමක සීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදිත. ආම බන්තේ. සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සු සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි සුපින්වත් ප්‍රසාන්ත දිසානායක මැතිතුම්, ලකල්බුල සිංහල මැතිතුම් සත්පුරුෂ පින්වතුන් සංවිධානය කරන සිකුරාදා භාවනා කමටහන් ලබා ගන්නා පින්බර වැඩසටහන අද දවසේදීත් ආරම්භ කරන්න තියෙන්නේ. වැඩඉන්න සියලුම මහා සංඝරත්නයන් අවසරයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නට විවිධ පළාත්වලින් විවිධ කට්ටිය එනකොට, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් විවිධ පළාත්වල ඉන්න විවිධ ඇත්තෝ මුණ ගැහෙනකොට ඒ අය මේ වෙනකොට මනුස්ස ලෝකේ මඟපල් ලැබිය හැකි මට්ටමකද ඉන්නේ? එහෙම නැත්නම් බැරි මට්ටමකද ඉන්නේ? ඒ අයගේ ආයුෂ, ඒ අයගේ පෙනීම් දැනීම් ඇහීම් ආදිය, එයාලගේ ශරීරයේ හටගන්න හේතු සහ චිත්තසංතානයේ පවතින මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය බලලා මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් විදිහේ උපතක්ද බැරි උපතක්ද
මේ හැමදේම පරීක්ෂා කරලයි බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනාව කරන්නේ. සමහර කට්ටිය ඉන්නවා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වගේ අසංඛ්‍ය එකකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරපු අය. තවත් කට්ටිය ඉන්නවා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා වගේ කල්පලක්ෂයක් පාරමිතා පුරපු අය. තවත් අය ඉන්නවා සිව්පිලිස්ස බියාපත් මහරහතන් වහන්සේලා වන සඩවිඥා මහරහතන් වහන්සේලා, ඒවාගේම ත්‍රිවිද්‍යා මහරහතන් වහන්සේලා, සුප්ප විපස්සක රහතන් වහන්සේලා, අනාගාමී උතුමන්, සකදාගාමී උතුමන්, සෝවහන් උතුමන්, මෙන්න මේ විදිහට මඟපල් ලබන්න පුළුවන් අයගෙනොත් එක එක මට්ටම් වල ඉන්න උතුමා. සමහර අය ඉන්නවා පුළුවන් උපතක් ලැබලා තියෙද්දිත් බැරි වෙන කට්ටිය. මේ ජීවිතේ ඒ ලැබලා තියෙන විඥාන ක්‍රමය මගපල් ලබන්න පුළුවන් විදිහේ එකක්. ඒ වුණාට ඒ ඇයට බෑ. ඒ ඇයි කෙලෙස් වලට වැහිලා, එහෙම නැත්තම් දුස්සීලයි, නැත්තම් ආර්යයන් වහන්සේලාට අපහාසු උපහාස කරනවා, නැත්තම් අනන්තර පාප කර්ම කරගෙන. මේ වගේ දේවල් තියෙනකොට මගපල් ධ්‍යාන උපදවා ගන්න බැරි අය ඉන්නවා. ඒ කියන්නේ උප්පත්තිය පුළුවන්, නමුත් කරන කියන දේවල් ඉඳ බැරි වෙලා. ඒ වගේම තවත් සමහර පිරිසක් ඉන්නවා මනුස්ස ලෝකෙ උපදින්නේ, දිව ලෝකවල උපදින්නේ මගපල් ලබන්න බැරි විදිහේ ද්වි හේතුක උපතක්. හැබැයි ධනවත් බලවත් හොඳට ඉන්නවා. එහෙම හතර ගොල්ලක් ඉන්නවා, ත්‍රි හේතුක හතර ගොල්ලක් ඉන්නේ. ඒ කියන්නේ මගපල් ලබන්න පුළුවන් විදිහේ උප්පත්තිය ලබන හතර ආකාරයක පිරිසක් ඉන්නවා, මගපල් ලබන්න බැරි විදිහට උප්පත්තිය ලබන පස් ආකාරයක පිරිසක් ඉන්නවා. මිනිස්සු අතර ඒ පස් ගොල්ලගෙන් හතර ගොල්ලක්ම ත්‍රි හේතුකයි. එක කට්ටියක් ඉන්න උපතින් අන්ධගොළු බිහිරි මන්දබුද්ධික එහෙම උප්පත්තියක් ලබන පිරිසක්. එතකොට මනුස්ස ලෝකෙ ඉන්න නව විදිහක පිරිසක්. ඒ අය අයගෙන් ඒ අය අතරින් අතීත බුදුරජාණන් වහන්සේලාත් මුණ ගැහෙල පූර්ව භාග ප්‍රතිපදා සමය. ඒ කියන්නේ මඟපල් ලබන්න අවශ්‍ය කරන පාරමිතාදිය සම්පූර්ණ කරගෙන ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි මෙහෙම හදාගෙන ආපු ඒ ගමනේ මිස්සක ප්‍රතිපදාව, ඒ කියන්නේ බෝධිපාසික ධර්ම ඔක්කොම එකට ඒත්න මාර්ග හිතක් ඇති වෙන එතෙන් තියෙන සුදුසුකම් ඕන. දැන් බුදුරජාණන් වහන්සේට නම් පුළුවන් ඇහි පිල්ලමක් ගහදී ලක්ෂ ගානක් ඇතුව නැතුව යන සිත් පරම්පරා බල මේ කෙනාගේ ආයු කාලයේ ඉන්ද්‍රිය ධර්මවල දියුණු නොදියුණුකම් බෝධිපාසික ධර්මවල හැටි බලලා අනුශාසනා කරන්න, මඟ පෙන්වන්න. නමුත් බුදුරජාණන් වහන්සේට හැරෙන්න අනිත් උතුමන් වහන්සේලාට ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානය නැහැ. ඒ විදිහට රහතන් වහන්සේලාගේ ඒ අභිඥාව ලැබූ රහතන් වහන්සේලාට විශේෂ හැකියා තිබුණට භාග්‍යවතුන් වහන්සේට වගේ නැහැ එකාටවත්. දැන් බුදුරජාණන් වහන්සේ නම් ඉදිරියේ ඉන්න කෙනාගේ සියල්ලම පරීක්ෂා කරලා බලලා එයාව නියමිත තැනට යොමු කරන්න, එයාගේ කෙලෙස් වල අඩු වැඩිකම් අනුව නියමිත තැනට යොමු කරන්න දේශනා කරනවානේ සූත්‍ර දේශනා. ඒ සූත්‍ර ධර්ම දේශනා ඇහෙනකොට සමහර කට්ටිය
ඒ සූත්‍ර ධර්ම දේශනාව ඇහෙනකොට ධර්මාවබෝධය ලබනවා. ඒක කෙටි දේශනාවක් වෙන්න පුළුවන්. තව සමහර කට්ටියව ක්‍රමානුකූලව දියුණු කරලා ගන්න ඕනේ. දීර්ඝ දේශනාවක්, ඒ කියන්නේ දාන කතා, සීල කතා වගේ මේ විදිහට අනුපුබ්බී දේශනාවක්, සාමුක්ඛංශක දේශනාවක් කරන්න වෙනවා. සමහර අයට බුදුරජාණන් වහන්සේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය තරම් විශාල දේශනා කරනවා. තව සමහරක් අයට සංයුත්තනිකාය, අංගුත්තනිකාය තරම් විශාල දේශනා කරන, සාමාන්‍ය විහාරස්ථානයේ හවසට කරන දේශනාව සංයුත්තනිකාය, අංගුත්තනිකාය තරම් විශාලයි. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය තරම් විශාලයි දානේ වැළඳීමෙන් පස්සේ කරන අනුශාසනාව. පින්වත්නි, සමහරක් අයට කෙලෙස් නසන්න හුඟක් භාවනා කරන්න එහෙ වෙනවා. දැන් කලින් භවවල හොඳට භාවනා කරලා තියෙන කට්ටියට කරදරයක් නැතුව මේ ජීවිතේ මඟපල් ලබන්න එක ධර්ම අනුශාසනාවකින් දෙක තුනකින් පුළුවන්. හැබැයි අතිබහුතරයකට ක්‍රමානුකූල ක්‍රමයකට වැඩ කටයුතු කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ සියලුම දෙනාට ගැලපෙන විදිහට රතවිනීත වගේ සූත්‍ර දේශනාවල ඉන්ද්‍රිය ධර්ම මෝරලා තිබුණත් නැතත් හැමෝටම ගැලපෙන පැහැදිලි වැඩපිළිවෙලක් දේශනා කළ තියෙනවා. ඒ ඇගේ ඇස්බෙනී කං ඇහීම ආදී සියල්ල මාවිසාදිය ලැබීමේ ඉඳලා ඒ අයට කය වචනය සංවර කරගනිමින් ditthadhamma වේදේ කර්මයේ රුකුල ලබාගෙන මේ මොහොතේදී නාම රූප ධර්ම හොඳ සෞම්‍ය මට්ටමක සුඛිත මුිතව ඒ පවත්වාගෙන කල් නොයවා ඉක්මනට මඟපල් ලබන්න පුළුවන් ක්‍රමයක් දේශනා කළා තියෙනවා. අපි පහුගිය කාලෙදී සීල විසුද්ධිය කියලා කය වචනය සංවර කර ගැනීම ගැන දේශනා කළා. චිත්ත විසුද්ධිය කියලා හිත දියුණු කරගන්න විදි 40ක් තියෙනවා. ඒකෙන් පස්කමයක් දේශනා කළා. සතර ආරසක භාවනා සහ ඒ වගේම ආනාපාන සති භාවනාව. ඒ විදිහට කටයුතු කරන ඇත්තෝ ඊළඟට ඒ වගේ ධ්‍යාන උපදවාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැති අය තමයි වැඩිපුර ඉන්නේ. ධ්‍යාන උපදවාගෙන යන කට්ටියත් ඉන්නවා ගොඩක්. නමුත් වැඩිපුර මේ ඉන්නේ ධ්‍යාන නොලබා විදර්ශනා පටන් ගන්න අය. ආත්මයක් මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කර ගන්න පටන් ගන්නවා. මෙතන ආත්මයක් නැහැ, සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. මේවා නාම රූප ධර්ම ගොඩක්. මේවා සත්වයෝ, පුද්ගලයෝ, ආත්ම නොවන දේවල්. එතකොට මුලින්මම චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනනේ. ඒ නිසා ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ භාවනා ක්‍රමේ තමයි අර බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණ වගේ භාවනා වඩලා ඒකේ අවසානයේදී මේ භාවනා වඩමින් සිටියදී මේ මොහොතේදී හේතුන්ගෙන් හටගත්ත ඒ පහළ වුණෝ ඒ ඇතිව නැතුව යන නාම රූප ධර්මයෝ අනිත්‍යයි. ඒ ඇතිවීම නැතිවීම දෙකෙන් නිතරම පීඩාවට පත්න නිසා දුක්ඛයි. ආත්මයක්, සත්‍යේ, පුද්ගලයෙක්, මම විදියට ගන්න දෙයක් නැති හින්දා අනාත්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එතකොට නාම ධර්ම, රූප ධර්ම දැන් අවබෝධ කරගන්න ඕනේ. දැන් විදර්ශනා භාවනාවට ඇතුල් වුණා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න බවට අදිෂ්ඨාන කරගත්තා. දැන් ඊට පස්සේ ඒ අය තම තමන්ගේ හේතු සම්පත් සමහරකට හොඳට මෝරලා තියෙන්න පුළුවන්, හොඳටම දුර්වලව තියෙන්න පුළුවන්. සමහරට තිහේතුක වෙන්න පුළුවන්, දිහේතුක වෙන්න පුළුවන්. මොන මට්ටමක හිටියත් ඒ කෙනාට
මේ ජීවිතේ පුළුවන් නම් ඉදිරි කාලේ මේ ජීවිතේ ඉදිරි කාලෙත් මේ ජීවිතේ බැරි වුණොත් ඉක්මන් භවයකත් මඟඵල ධ්‍යාන උපදවා ගන්න විදර්ශනාවට එන්න ඕනේ. දිහේතුක ඇති ඊළඟ භවයට ඒක උපකාර වෙනවා. අහේතුක සුගතියටත් එහෙමයි. දිහේතුක කට්ටියගෙනුත් ඉක්මනට කෙලෙසුන් අසනයි ඉන්නවා, කල් ගිහිල්ල කෙලෙසුන් අසනයි ඉන්නවා. කිනාගෙන් කෙනාට මඟපල් ලබා සසරින් එගොඩවන එක වෙනස් වෙනවා. හැබැයි මාර්ග හිතේ වෙනසක් නැහැ. මාර්ග සිතින් කෙලිසුන් නැසීම වෙන්නේ. නමුත් ඒ වෙනකොට ඒ කෙනා ගුස්ස පළල ඇස්පෙනීන් කං ඇහීම්, ධනය බලී ලැබීම් නොලැබීම්, මේ වගේ මේ නාම රූප ධර්මවල එක්කෙනෙක් එක්කෙනෙක්ගේ වෙනස්කම් ගොඩයි, ණයක්‍රම ගොඩක් තියෙනවා. ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥානියෝ අවබෝධ කරගෙන ධාතු විදිහටත් බලන්න ඕනේ. සත්වේ පුද්ගලයේ ආත්මයක් නොවන දේවල් පඨවි ධාතු කොටස් 20යි, ආපෝ 12යි, තීජෝ 4යි, වායෝ 6යි. ආකාස විඥාන ධාතු සත්වයෝ පුද්ගල ආත්ම නොවන දේවල් සත්වයෝ පුද්ගල ආත්ම නොවන දේවල් ඒ විදිහට අවබෝධ කරගන්න ඕන. දැන් පංචපාදානස්කන්ධය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍ය ආර්යයන් වහන්සේලා විසින් පිළිකුල් කරන්න ඕන, නිඳා කරන්න ඕන ආත්මයක් විදිහට මේක ගන්න එපා කියලා ඒ පෙන්නලා දෙන ඒ පංචපාදානස්කන්ධයේ තමයි මේ ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මානෙට පත්වීම, අප්‍රියයන් හා එක්වෙන්නේ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ, ශෝක පෑදීව දුක්ඛ දෝමනස් උපායාසයන්ට මුහුණ දෙන්නේ, කැමැති දෑ සිදු නොවෙන්නේ, මේ ඔක්කොම මේ පංචපාදානස්කන්ධයට. එතකොට මේ පංචපාදානස්කන්ධය කොයි විදිහෙන්ද ඔය ඇත්ත කතා කරනකොට හේතුන්ගෙන් හටගන්නේ? ඔය ඇත්ත ඇඟෙන් දෙයක් කරනකොට කොහොමද ඒක හේතුන්ගෙන් හටගන්නේ? ඉරියාපත භාවනා ඔස්සේ අවබෝධ කරගන්න ඕනේ. කතා කරනකොට, ඇවිදිනකොට, හිටගන්නකොට, යනකොට, එනකොට ඇඟෙන් මොනෝහය දෙයක් කරත්ති ඇතිවෙනවා පින්වතුනි කර්ම හිතක්. කර්ම සිතක් හිතත් හිතේද චෛසික ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාන බලවත් චේතනාව හින්දා ඒ කර්ම සිත නිසා ඇතිවෙනවා චිත්තකිරී වායෝ ධාතුවක්, ශරීරයේ ක්‍රියාකාරීත්වය කරන රූපයක්. ඒක නිසා ඇතිවෙනවා සිත නිසා අංගමංගානසාරි වායෝ ධාතු, ඒක නිසා චිත්තකිරී වායෝ ධාතුව අංගමංගානසාරි වායෝ ධාතු දෙකම එක වචනෙන් හඳුන්වන්නේ. ඒක නිසා කායි විඤ්ඤාතිය ශාරීරික ක්‍රියාකාරීත්වය මේ අටකට සිවුරෙන් අදාළදී කිරීම මේකේ සිදුවෙන විදිහ අවබෝධ කරගන්න ඕනේ. හිතගෙන ඉද්දී ඇවිදිනකොට, ගමන් යනකොට, කතා කරනකොට ප්‍රයෝජනවත් කතා මේ හැම කතාවක්ම කරද්දී මේ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒක අවබෝධ කරගන්න ඕන. සත්පුරුෂ පින්වත්නි ඇඳුම් පැළඳුම් අන්නකොට, මල මුත්‍රාදිය පහ කරනකොට මේ සිදුවන ක්‍රියාවලිය අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔය ඇත්තෝ මේ සමත භාවනාවන්ගෙන් විදර්ශනාවට ඇවිල්ලා ඒකිනුත් භාවනා කොටස් කිහිපයක්ම වඩ වඩ ඉදිරියට අවබෝධ කරගෙන ඇවිල්ලා ධර්මතා මුලින්ම හඳුන ගන්නවා. ඊට පස්සේ ඒක හේතුඵල ධර්මයන් ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා එකින් එකට අවබෝධ කරගන්නවා. මේ විදි රාගාදී හොඳටම යටපත් වෙලා සතර ආරසක භාවනාදී හොඳට වඩලා
ඊට පස්සේ නවසීවතිකය පටික්කුල මනසිකාරය කියන භාවනා ක්‍රම ටිකත් කරලම තමයි පටිච්ච සමුප්පාද ධර්මයට එන්න ඕනේ. එතකොට ආත්මයක් කියලා මම කියලා කෙනෙක් නෙමෙයි, මේ නාම රූප ධර්ම ගොඩක්, මේ පංචපාදානස්කන්ධයක් අවබෝධ වෙනවා. ඊටපස්සේ පටිච්ච සමුප්පාද ධර්මයට එනකොට අවිද්‍යාව සංකාර විඤ්ඤාණ නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ විදිහට අංග 12 වෙනම දැනගන්න ඕනේ. දැන් ඔය ඇත්ත මේ වෙනකොට අංග 12 දැනගෙන ඉවරයි. අද ඔබට සවන්ේ කරන්න තියෙන්නේ තත්ත තයෝ අද්දා ද්වාද සංගාණි විසතාකාරා තී සන්දි චතු සංකේපා තීනි වට්ටානි දේ මූලානිච වේදි තබ්බානි. ඒ කියන්නේ දැන් පටිච්ච සමුප්පාද ධර්මයේ දැන් අවබෝධ කරගත්ත පිරිස ඉන්නවනේ. දැන් දුන්නු කමඨාන් එක භාවනා කරලා කළ මේ අවබෝධ කරගත්ත කට්ටිය අනිවාර්යයෙන්ම ඒකාට පටිච්චසමුප්පාද ධර්මයට අදාළව අද්ද තුන කියන මාතෘකාවේ තියෙන කවුරු දැනගන්න ඕන අද්ද තුන. ඊට පස්සේ අංග 12ම දැනගන්න ඕනේ. මේ පටිච්චසමුප්පාද ධර්මයට ආකාර 20ක් තියෙනවා, ඒක දැනගන්න ඕනේ. සන්ධි තුනක් තියෙනවා, ඒක දැනගන්න ඕන. සංකේප හතරක් තියෙනවා, ඒක දැනගන්න ඕනේ. වට තුනක් තියෙනවා, ඒක දැනගන්න ඕනේ. ඒ පටිසම්පාද ධර්ම අංගවල පළවෙනි එක තමයි අද්ද තුන. පින්වත්නි, දැන් ඔබ ඉන්න මේ භවචක්‍රයේ කාල තුනකට අයිති වෙනවා. කතං අවිජ්ජා සංඛාරා අතීතෝ අද්දා ජාති ජරා මරණං අනාගතෝ අද්දා මජ්ජේ අට්ඨ පච්චුප්පන්නෝ අද්දාති තයෝ අද්දා. ඒ කියන්නේ අවිද්‍යා සංඛාර දෙක අතීත කාලයට අයිති. අවිද්‍යාව සංඛාරය දෙක අතීත කාලයට අයිති. ජාති ජරා මරණයන් අයිති අනාගත කාලයට. විඤ්ඤාණ නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ඒ අංගාට අයිති වර්තමාන භවයට. එතකොට අවිද්‍යා සංඛාර දෙක අතීත කාලයට අයිති. දැන් අපි ඒක විස්තර කරගන්න ඕන. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයක්, ස්කන්ධ ධාතු ආයතන ආදී මේ සැබෑ ස්වභාවය දකින්න බැරි විදියට මෝහ කරලා තියෙන එකට. අපි ඒක විස්තර කළේ චෛතසිකවල මෝහය කියලා. එතකොට සංඛාර කියන්නේ පිම්පව් වලට. කාම භූමි 11 හරි, රූප භූමි 16 හරි, අරූප භූමි 4 හරි. මේ විවිධ තැන්වල සත්වයෝ උප්පත්ති ලබනවා. එතකොට එක එක විදිහට සත්වයන්ගේ උප්පත්තිය පහළ වීම සිද්ධ වෙනවා. නොනැති ඇත්තෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි ස්කන්ධ ධාතු ආයතන ආදී ඒ වගේ හැබෑ ස්වභාවය දකින්න ඕනේ. ඒක දකින් නැති තාක් කාලය සංසාර ගසාගෙන යනවා. එතකොට මේ අවිද්‍යාව දැන් කලින් භවවල ඔය ඇත්තෝ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති හින්දා
එක එක විදිහට ශරීරයෙන් දේවල් කරගෙන වචනයෙන් දේවල් කියල හිතින් හිතලා. ඒ කලින් කලින් බවලේ කළ දේවල් කී දේවල් හිතූ දේවල් හින්දා ඔය ඇත්තන්ගේ චතුරාර්ය සත්‍ය ධර්ම නොදන්නාකම කියන ඒ මෝහයත් ඒ සංඛාරත්, ඒ කියන්නේ කර්මසිත 29න් කරගන්න ඒ පින්පවුත් මේවා අයිති වෙන්නේ අතීතයට. පින්පව් රැස් කරගෙන තියෙන චතුරාර්ය සත්‍ය ධර්ම නොදන්නා හින්දානේ. එතකොට ඒවා අයිති වෙනවා අතීතයට. ඊට පස්සේ දැන් සත්වයා ඉන්නවනේ. දැන් කාම රූප අරූප කියන භූමි තුනේ දැන් වර්තමානයේ සත්වයා මුලින්ම පහළ වෙන විදිහක් තියෙනවානේ, මුලින්ම උපදින විදිහක්. ඒ ප්‍රතිසන්දි විඥාණය කාම භූමි 11යි, රූප භූමි 16යි, අරූප භූමි 4යි. මේ තැන්වල මුලින්ම පහළ වෙන ප්‍රතිසන්දි විඥාණයත් ඒ වගේම නාම රූපත් ආයතන හයත් පස්සයත් වේදනාවත් තණ්හාවත් උපාදානයත් මෙන්න මේ අංගාට වර්තමාන භවයේ තමයි ඇති. මේක වර්තමාන භවයට ඇති. දැන් ඊට පස්සේ අනාගතයේදී උපදිනවානේ. කාම්භූමි 11ක් තියෙනවා, රූප භූමි 16ක් තියෙනවා, අරූප භූමි 4ක් තියෙනවා. ඒ කොහේ හරි තැනක උපදින්න ඕන. ඒ කොහේ හරි තැනක අනාගතයේ උපදිනකොට ඒ තැන්වල ඒ ජාති මෙන්ම ඒ හින්ද ඇතිවන ජරා මරණ ශෝක පයදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වෙන අනාගත භවයට. දැන් අපි භව තුනකට පටිසම්පාද ධර්මයේ බෙදනවා. දැන් පටිසම්පාද අංග 12 ඔයත් දන්නවනේ. ඒක නිසා බෙත්ල දැකලා අවබෝධ කරගන්න ඔයත්න්ට දැන් පුළුවන්. අතීත භවයේ, වර්තමාන භවයේ, අනාගත භවයේ. අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා, ඒ තමයි අතීත භවය. විඥානං විඥානපච්චා නාම රූපං නාම රූපච්චා සලායතනං සලායතනපච්චා පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භවෝ භවපච්චා, ඒ තමයි වර්තමාන භවය. ඊට පස්සේ අතීත භවයේ අනාගත භවයේදී ජාතිපච්චය ජරාමාන ශෝකපය දේව දුක්ඛ දෝමනස්සු පායාස සම්භවಂತಿ. මේ තමයි අනාගත භවය. දැන් අතීත භවය කිව්වහම කලින් කලින් භවවල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන නැතුයි හිටියින්ද චතුරාර්ය සත්‍ය ධර්ම නොදන්නා කට්ටිය විවිධ විදියට ශරීරයෙන් වචනයෙන් හිතින් එක එක කර්ම රැස් කර ගන්නවා. අවිජ්ජාපච්චා සංඛාරා. ඊර්ව සංඛාරපච්චා විඥානං. විවිධ විදියට ඒ කට්ටිය කුසල අකුසල කර්ම රැස් කර ගන්නවා. ඊට පස්සේ විඥානපච්චා නාමරූපච්චා සලායතනං. විඥානයේ නිසා නාමරූපය පහළ වෙනවා, නාමරූප නිසා ආයතන හය ලැබෙනවා. එතකොට සලායතනපච්චා පස්සෝ පස්සපච්චා වේදනා ආයතන හය නිසා හැපීම වෙනවා, හැපීම නිසා වේදනා විඳීම වෙනවා, වේදනාපච්චා තණ්හා
ඒ සෝමනස දෝමනස උපේක්ඛා කියන ඒ වේදනාව හින්ද 108 ආකාර තණ්හා ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. උපාදාන පච්චයා භවෝ. තණ්හාව නිසා කාම උපදාන, ditthu උපදාන, සීලබ්බතු උපදාන, අත්වාද උපදාන විදියට ඒක සියුම හෝ දැඩිව හෝ අල්ල ගන්නවා. උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති. උපාදාන නිසා භවය වෙනවා, භවය නිසා ජාති නැවත ඉපදීම සිද්ධ වෙනවා. එතකොට ජාති පච්චයා දැන් උපාදාන පච්චයා භවෝ කියනකොට වර්තමාන භවයේ අවසන්, ඊට පස්සේ තියෙන අනාගත භවය. භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදීව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදීව දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට ඒ කාරණාව දැනගන්න ඕනේ. එතකොට පින්වත්නි, ඔබ දැනගත යුතුම කවුණු අතරේ තියෙනවා කාරණා හතක්. ඒ කාරණා හතෙන් එකක් අද විස්තර කළා. ඒ තමයි අද්ද තුන. අද්ද තුන, ඒ කියන්නේ මේ භව චක්‍රය අපි කාල තුනකට වෙන් කරනවා. ඒක ඒ විදිහට අවබෝධ කරගන්න ඕන. සදහැබර සත්පුරුස පින්වත්නි, ඔය ඇත්තන්ට තියෙනව පියවරෙන් පියවර පියවරෙන් පියවර අවබෝධ කර කර ඉදිරියට යන ගමනක්. මේ සසරින් ඉගුලවන ගමනට මේව අවබෝධ කරගන්නම ඕනේ. දැන් අංගයෙන් අංගේ දැනගත්ත වගේම දැන් මේ විදිහට ඔය ඇත්තෝ අද්ද තුන දැනගන්න ඕනි, ඊට පස්සේ අංග 12 දැනගන්න ඕනි, ඊට පස්සේ ආකාර 20 දැනගන්න ඕනි, සංදිහ තුන දැනගන්න ඕනි, සංකේප 4 දැනගන්න ඕනි, වට්ට තුන දැනගන්න ඕනි, මූල දෙකක් දැනගන්න ඕන. සත්පුරුෂ පින්වත්නි, දැන් මේ මේ කිව්ව කාරණා ටික ඔක්කොම අවබෝධ කරගත්තට පස්සේ පටිච්ච සමුප්පාද ධර්මය තවත් ක්‍රම කීපයකටම දැනගන්න ඕනේ. එකක් තමයි සත්‍ය වශයෙන්, අනික කෘත්‍ය වශයෙන්, අනික මිත්‍යාදාස නැති කිරීම වශයෙන්, අනික උපමා වශයෙන්, අනික ගම්භීර වශයෙන්, අනික ණය වශයෙන්. මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේදී අතීත දෙකක්, ඉතුරු ටික වර්තමාන, ඊට පස්සේ අනාගත, මේ විදියට සංසාර චක්‍රය කොහොමද කටයුතු වෙන්නේ කියන එක වටහා ගන්න ඕන. ඒ වටහා ගන්න අතරේදී තව සත්‍ය වශයෙන්, කෘත්‍ය වශයෙන්, මිත්‍යාදාස නැති කිරීම වශයෙන්, උපමා වශයෙන්, ගම්භීර වශයෙන් උත් මේවා අවබෝධ කරගන්න ඕනේ. පින්වත්නි, සමහර කට්ටිය මෙතන ඉක්මනට පව කරනවා. සමහර අයට මෙතන බොහෝ කාලයක් ඉන්න වෙනවා. ඒක තම තමන්ගේ තරමේ හැටියට, තමන්ට තමයි දැනෙන්නේ තමන්ගේ කේන්තියම නැති වෙලාද තියෙනවද, තමන්ගේ ඉරිසියා මානාදිය ප්‍රබලයිද දුර්වලයිද, ඒක දැනෙනවා තම තමන්ට. තම තමන්ට ඒක හොඳට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතනදී ඔය ඇත්තන්ට බොහෝ කවුණු ඉගෙන ගන්න තියෙනවා. හොඳයි පින්වත්නි, ඒ විදිහට ඒ කවුණු තේරුම් ගන්න ඕන. ක්‍රමානුකූලව පියවරෙන් පියවර භාවනා කරගෙන එන ඇත්තෝ මෙන්න මේ විදිහට පහු කරන්න ඕන. සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියට එයින්
දිට්ටි විසුද්ධියට, එයින් කංකාවිත වෙන විසුද්ධියට සහ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ආදියට. එතකොට තමයි ඒ ඇත්තන්ට පියවරෙන් පියවර දියුණු වෙලා ඉන්ද්‍රිය ධර්ම බලධර්මයම හොඳටම දියුණු වෙලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට භාවනා කරන්න ඕන. හොඳයි පින්වත්නි, සියලුම පින්වතුන් වම් අත උඩින් දකුණු අත තබාගෙන කොන්ද කෙලින් කරගෙන ඇස් දෙක පියාගෙන සියලුම පින්වතුන් විදර්ශනා භාවනා වඩන්නට සූදානම් වෙන්න. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කමි, පූජා වේවා. මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි, පූජා වේවා. මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි, පූජා වේවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. අහෝ මරණය, අහෝ මරණය, අහෝ මරණය. මේ මරණානුස්සති භාවනා වැඩීමේදී පහළ වූ නාම රූප ධර්මයෝ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. චතුරාර්ය සත්‍ය නොදැනීම වූ අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාරයෝ පහළ වී සංඛාර නිසා විඤ්ඤාණයෝ පහළ වේ. විඤ්ඤාණයෝ නිසා නාම රූපයෝ පහළ වේ. ඒවා වැඩීමෙන් ආයතන හය පහළවී. ආයතන යන් නිසා පස්සය පහළවී. පස්සය නිසා සලායතනය පහළවී. විනාඩි 3ක් පමණ මේ කරුණ කොහොමද වෙන්නේ කියලා
අවිද්‍යා සංකාර විඤ්ඤාණ නාම රූප සලායතන පස්සේ දක්වා සිදුවන ක්‍රියාවලිය දකින්න ඕනේ. ඉතාම ගැඹුරින් මෙනෙහි කරමින් අවබෝධ කරගන්න භාවනා කරන්න. විනාඩි 3ක් පමණ. වේදනාව නිසා තණ්හාව පහළ වී තණ්හාව නිසා එය වැටීමෙන් උපාදානය පහළ වී උපාදානය නිසා නැවතත් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාබි සංකාරයෝ පහළවී ඒ පිම්පව් නිසා නැවත ඉපදීමවී ඉපදීම නිසා ජරාමරණයෝද සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසයුද පහළවී මෙසීමී දුක්ඛස්කන්ධයේ පහළවීම වී අතීතීත අවිද්‍යාදී හේතු නිසා මේ දුක්ඛස්කන්ධය පැවතුනි දැන්ද පවතී අනාගතයෙහිද පවතින්නේය. විනාඩි කිහිපයක් භාවනා කරමින් ඒ කවුන අවබෝධ කරගන්න.
සාදු 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 සත්නාදය පවත්වන්න. නැවත සාත්නාදය පවත්වන්න. නැවත සාත්නාදය පවත්වන්න. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, මේ ආකාරයට ඔය ඇත්තු භාවනා වඩන්න ඕනේ. මතක තබා ගන්න, ඔබ අනුපිළිවෙලට සියලු දෙනාට පොදු මේ මාර්ගය ඉදිරියට යනකොට සමහර අය ප්‍රමාද වී සමහර අය ඉක්මනට ඉක්මනට අවබෝධ කරගනී. ඔය ඇත්තු ඉක්මනට ඉක්මනට අවබෝධ කරගෙන මඟපල් ලබලා සසරෙන් එකුට වෙන්න ඕනේ. කෙනාගෙන් කෙනාට හේතු සම්පත් අනුව මේ මඟ වෙනස් වෙනවා. පාර වෙනස් වෙන්නේ එකම මාර්ගය යන්න තියෙන්නේ. නමුත් කරත්තේ යන්න පුළුවන්, ප්‍රාඩෝ එකකින් යන්න පුළුවන්, ඉක්මනින් යන්න පුළුවන්, පහසු ඇතුව යන්න පුළුවන්. ඔය ඇත්තෝ මේ භයානක සසරෙන් එගොඩ වෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අපේ මෙත්තුමනි, ගැටලු තියෙනවා නම් අහන්න අවස්ථාව ලබා දෙමු නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. හොඳයි පින්වත්නි, දැන් අපේ ස්වාමීන් වහන්සේගෙන් ගැටලු භාවනා ප්‍රශ්න එහෙම තියෙනවා නම් විමසන්න අවස්ථාව. ආරම්භයක් වශයෙන් අපේ ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේට මතක් කරන්න බැරි වුණා. ඇත්තටම ගිය සතියේ අපි මේ අර්ධ තුනයි අංග 12යි ගැන සාකච්ඡා කරා අපේ ස්වාමීන් වහන්ස. අර ආකාර 20 තමයි මේ සතියට යෙදිලා තිබුණේ. මට ඒක වහන්සේට මතක් කරන්න බැරි වුණා අපේ ස්වාමීන් වහන්ස. ඒක තමයි අපේ මැත්තුනේ. කමන්නේ කොච්චර කිව්වත් වඳිනේ නේ. ඒක හරන් ඇත්ත. මේ අපි පටිච්ච සමුප්පාද ධර්මයේ විශාල කාරණා ගොඩක් ඔබට දේශනා කරන් තියෙන. නමුත් භාවනාවට අවශ්‍ය පමණින් විතරමයි මේ කියන්නේ. නමුත් මේක ඇතුළත තව මේක මේ සම්බන්ධයේදී තව විශාල කවුණු ගොඩක් තියෙනවා කියන්න. නමුත් ඔබට සැකහැර මේ කියාවලිය සිදුවන විදිය දැනගන්න මේ ටික ප්‍රමාණවත්ය අපේ මැත්තමනේ. එහෙමයි අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම තව ප්‍රශ්නයක් අහන්න. මේ දැන් අපි මේ යන්නේ ශුෂ්ක විදර්ශනා ක්‍රමයටනේ අපේ ස්වාමීන් වහන්ස. අපි හිතමු කෙනෙක්ට ධ්‍යාන අවබෝධ කරගෙන ඒ ධ්‍යාන භාවනා කරන කෙනෙකුට. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ටත් මේ කාංකා විතරණ විසුද්ධිය ඇති කරගන්න ඕනේද, නැත්තම් අර මේ අරමුණේ හරි ධානයේ අනිත්‍ය දුක්ඛානාත්ම බව මේ අවබෝධ කර ගැනීම ප්‍රමාණවත්ද අපේ ස්වාමීන්? අපේ මෙතුමනි, ඒක වෙන්නේ මෙන්න මෙහෙම. ධ්‍යාන ලබාගෙන ඉන්න කෙනෙක් ගොඩක් හිත එකඟ කරගෙන දියුණු වෙලා ඉන්න කෙනෙක් නේ. ඒ කෙනා විදර්ශනා භාවනාව පටන් ගද්දී මේ වෙනකොට ධ්‍යාන ලබාගෙන ඉන්න නිසා වේදනා සංඥා සංකාර විඥානයන් හොඳටම දැනගන්න පුළුවන්. ඒ කියන්නේ එයාට විදර්ශනාවට බහින්න නාම ධර්මයන්ගෙන් පුළුවන්. වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට බැස්ස කෙනා රූපත් බලනවා. එතකොට ධානලාභියා නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට එන්නේ. එතකොට කෙලින්ම සුඛ විපස්සක කෙනාට නාම ධර්ම හරියට ප්‍රකට නැහැ. ධාන ලැබලා නැහැනේ. ඒ නිසා ඒ කෙනාට රූප ධර්ම තමයි හොඳට පැහැදිලිව ප්‍රකට. එතකොට එයා පටන් ගන්නේ රූප ධර්ම වලින්, අරයා පටන් ගන්නේ නාම වලින්, මෙයා පටන් ගන්නේ රූප ධර්ම වලින්. ධානලාභියා නාම ධර්ම වලින් පටන් ගත්තත්, සුක්ඛ විපස්සයානිකයා ධාන මේ රූප ධර්ම වලින් පටන් ගත්තත්, රූපයෙන් පටන් අරගත්තයි නාමය අවබෝධ කරගන්න ඕන, නාමයෙන් පටන් ගත්තයි රූපයත් අවබෝධ කරගන්න ඕනේ. මේ දෙගොල්ලොම ditthi visuddhi පළවෙනි පියවරේදී ඒ කට්ටිය රූප වේදනා සංඥා සංකාර විඥාන අවබෝධ කර ගන්න ඕන. එතනින් පස්සේ ගමන් මග ඔය දෙගොල්ලටම මෙන්න මේ කියන පොදු ක්‍රමයට තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ හොඳින්ම පැහැදිලි. හොඳයි, තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් විමසන්න.
දැන් ඇත්තටම මේ ඉදිරියට යනවා නම් ප්‍රශ්න ගැටලු එක්ක යන්න යන එක ප්‍රමාදයට හේතුවක් වෙනවා. ඒ හින්දා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පින්වතුනි. පින්වත්නි, මේ විදිහට කටයුතු කළොත් ඒ කාන්තේම ඔබට මඟඵල මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ ගැන කිසිම අවිවාදයෙන් හේතු සම්පත්, ඒ කියන්නේ මිනිස්සු අතර නවගොල්ලක් ඉන්නවානේ, පස්ගොල්ලකට කොහොමත් බෑනේ මේ ජීවිතේ. ඒ පහට ඊළඟ භවයට එදී කරගන්න පුළුවන්. ඉතිරි හතර ගොල්ලට මහන්සිලා කැප වුණොත් ඔය ඔය ඇත්තෝයි හතර ගොල්ලට අයිති වෙන්න පුළුවන්. කොහොමත් අපි ද අපිට පේනවනේ, බැලුව බැලමටම ඔබ උපතින් අන්ධගොළු බිහිර මන්දබුද්ධික නැත්නම් ඔබ අටගොල්ලෙන් එක කට්ටියක්. ඒකෙන් තිහේතුක තත්වයේ ඉන්න හින්දා නැති මේවා තේරෙන්නේ ප්‍රතිඵල ලබන්න මහන්සි ගන්න ඔය ඇත්තන්ට ඒක ඒ විදිහට කරගන්න පුළුවන්. අද කාටවත් ප්‍රශ්න නෑ වගේ අපේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි ඇත්තමනේ. එහෙමනම් අපි අදට අවසන් කරමුද? අවසරයි ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව්, අපි අම්ම කියන්න. ස්වාමීන් වහන්ස, ඒ නමගොල්ල කිව්වම මට ඉතුරු අටගොල්ල කවුද කියලා පැටලෙනවා. අපේ අම්ම මහා කුසල සිත් අටේ විපාක අම්ම. හරි හරි ස්වාමීන් වහන්ස, හොඳයි, තිරසන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, මං හිතන්නේ ප්‍රශ්න තව යොමු කරන්නේ නැති හින්දා අපි මේ අර ආකාර 20 ගැන ඔබ වහන්සේ අපිව දැනුවත් කරොත් අපට ප්‍රයෝජනවත් වේවි නේද අපේ ස්වාමීන් වහන්ස? අපි මෙතුමනේ ස්වාමීන් වහන්සේ, අර පටිච්ච සමුප්පා තවත් ප්‍රශ්න යොමු කරන්නේ නැති හින්දා අපි අර ආකාර පටිච්ච සමුප්පාදයේ අර ඔබ වහන්සේ සඳහන් කරපු ආකාර 20 ගැන සාකච්ඡා ඔබ වහන්සේ දේශනා කරොත් අපිට මේ සතිය තුළ ඒ සම්බන්ධව මනසිකාරය කරන්න පුළුවන් වෙයි නේද අපි ස්වාමීන් වහන්සේ? ඕ ඒකත් එහෙම. එහෙනම් දැන් දේශනා කරන්නම්. අර අපේ පින්වතුන්ට ගොඩක් ඒවා බර වැඩි වෙන හින්දා මම ටිකක් අඩුවෙන් අඩුවෙන් කියලා දෙන්නේ. එතකොට අවිජ්ජා සංඛාරක් ගහනේ නැච පනිත්ත තණ්හෝපාදාන භවාපිගයිතා භවಂತಿ. එතකොට තණ්හා තත තණ්හෝපාදාන භවග්ග ගහනේන ච අවිජ්ජා සංඛාරා ජාති ජරා මානග්ගහණේන විඥානාදී ඵල පංචකමේව ගහිතාන්ති කତ୍වා. එතකොට අවිද්‍යා සංඛාර ගන්න එකෙන් තණ්හා උපාදාන බවත් ගත්තාම වෙනවා. තණ්හා උපාදාන බව ගන්නකොට අවිද්‍යා සංඛාර ගත්තාම වෙනවා. ජාති ජරා මානයන් ගැනීමෙන් විඥානාදී ඵල පංචකේම ගන්නවා. එතකොට පින්වත්නි, අතීත හේත වූ පංච ඉදානි ඵල පංචකම්, ඉදානි හේත වූ පංච ආයතින් ඵල පංචකන්ති, විසතාකාරාති සන්ධි චතුසංකේපාච භවන්ති. අතීත හේතු පහක් තියෙනවා, වර්තමාන ඵල පහක් තියෙනවා, වර්තමාන හේතු පහක් තියෙනවා. එතකොට අනාගත ඵල පහක් වෙනවා. මේ විදිහට හේතුඵල සන්ධිය, ඵල හේතු සන්ධිය, හේතුඵල සන්ධිය විදිහට ආකාර පහ 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 ඒ විදිහට අතීතයෙන් පහයි වර්තමානයේ 10ක් තියෙනවා. අහපෝ අනාගතයට පහක් වෙනවා. පින්වත්නි,
අතීත හේතු පහ තමයි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව. දැන් කලින් බවවල ඔය ඇත්තෝ චතුරාර්ය සත්‍ය නොදන්නා කමයි. ඒ රැස් කරගත්ත පිම්පව්. ඒ බවවල තිබුණු ඒ තණ්හාවයි. ඒ බවවල තිබුණු උපාදානයයි. ඒ බවවල ඔය ඇත්තෝ රැස් කරගත්ත කර්ම භවී උප්පත්ති භවය. එතකොට ඒ අංග පහ අතීත හේතු පහ. ඒ අතීත හේතු පහ. ඊට පස්සේ වර්තමාන ඵල පහක් ඕන. වර්තමාන ඵල පහ ගත්තාම විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. හොතට බලන්න දැන් විඥාන ප්‍රතිසන්දි විඥානය සහ ඔබේ ඇහි කන ආදී තැන්වල පහළවන විඥාන. ඊට පස්සේ නාම රූප මේ පංච උපාදානස්කන්ධය. සලායතන ආයතන ටික මේ වගේ හැපීම පස්සේ මේ වේදනා. මේව වර්තමාන ඵල පහ. එතකොට විඥාන මේ ප්‍රතිසන්දි විඥානේ, ඒ වගේම මේ ඒ ආයතනවල පහළ වන විඥාන, රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ මුලින්ම පහළ වීම නාම රූප, ඒ වගේම ආයතන හය පස්සය වේදනා. ඊට පස්සේ වර්තමාන හේතු පහක් තියෙනවා. දැන් අපි 10ක් කිව්වනේ. ඒ වර්තමාන හේතු පහ තමයි තණ්හා උපාදාන භව අවිජ්ජා සංකාර කියලා කියන්නේ. තණ්හා උපාදාන භව අවිජ්ජා සංකාර. දැන් වර්තමානයේදී හමුවන අරමුණු වලට ඇතිවන තණ්හා වාසාව, ඒ අරමුණු දැඩිව ගන්නා ස්වභාවය, උපාදානේ, පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආදී කර්ම භව උප්පත්ති භවය, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම නොදන්නාකම, ඒ වගේම සංකාර පිම්පව්. තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරී තමයි වර්තමාන හේතු පහ. අහපෝ අනාගත ඵල පහක් එනවා. ඊළඟ මතු අනාගතයේදී ඉපදීම වයසට යෑම මරණාදී ලැබෙන්නේ මේ වර්තමාන හේතුන්ගේ ඵලයේ හින්දානේ. එතකොට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒ තමයි අනාගත ඵල පහ. දැන් මේ වර්තමාන හේතු නිසා අනාගතයේදී ලැබෙනවා ඵල පහක්, විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා. දැන් අතීත හේතු පහ අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව. වර්තමාන ඵල පහ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. වර්තමාන හේතු පහ තණ්හා උපාදාන භව අවිජ්ජා සංකාර. අනාගත ඵල පහ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. පැහැදිලිද හැමෝටම? පැහැදිලිය අපේ ස්වාමීන් වහන්සේ. ඒක ඒ විදිහට අවබෝධ කරගන්න. දැන් අපේ මැතිතුමනි, අපේ පින්වතුන් ඉන්න පටිසම්පාදයන් වැඩිපුර භාවනා කරන පැත්තට බර කරන්න වෙනවා. නැත්තම් අපි ධර්ම දේශනාවක් කළා වගේ, අර දේශනාව ඉගෙන ගත්තා වගේ විතරක් වෙනව නේද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. අපේ පින්වතුන්ට අපි PDF එක දුන්නා නේද මැතිතුමනි, පටිසම්පාද භාවනාවක් කරන්න? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ භාවනා වාක්‍ය තියෙන PDF එකේ පිටුනේ දැන් මුල් එකනේ මේ කිව්වේ. අද මේ කමටහන් විදිය දුන්නේ මුලින්ම තියෙන මූලික පියවර. ඊට පස්සේ තියෙන පියවර වල ටික ඔය ඇත්ත ලබන සතිය වෙනකොට මේ භාවනා කරන්න ඕන. මේ භාවනා මේ වාක්‍යින් වාක්‍ය එකින් එකට එක කොටසක් ගන්නවා. ඒක හොඳටම අවබෝධ වෙනකම් මම පුහුණු කරනවා, පුරුදු කරනවා.
අහපෝ ඊට පස්සේ ඊළඟේ ගන්නවා ඒක හොඳටම අවබෝධ වෙනකම් පුරුදු කරනවා. අහපෝ ඊළඟේ ගන්නවා ඒ විදිහට අවබෝධ කර කර පුරුදු කර කර පුරුදු කර කර දියුණු වෙන්න ඕන. පටිච්ච සමුප්පාද ධර්මය පින්වත්නි හරිම සුන්දරයි. විශාල ගැඹුරු කාරණා ගොඩක් ඔය ඇත්තන් ලියා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පටිච්චසමුප්පාද ධර්ම අවබෝධ කරගන්න ඔබ භාවනාදී කටයුතු සිදු කර ගන්නට ඕන. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. දැන් අනාගත ඵල පහ විඥාන නාම රූප සලායතන පස්ස වේදනානි. එතකොට ජාති ජරා කියන එක තියෙන්නේ ඒ ඵල පහ ඇතුලේ නේද? ඔව් අපේ මෙතුමනි, දැන් ජාති ජරා මාන ආදී ලැබෙන්නේ ඇත්තටම මේ වර්තමාන හේතුන්ගේ ඵලයේ හින්දානේ. එහෙමයි. එතකොට ජාති ජරා මාන කියන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්ම පහම තමයි. එහෙමයි. ඒතර අනාගතයේදී අපි ජාති ජරාමාන කියන එක වෙනම ගන්න අවශ්‍ය නැහැ. මෙතන ජාති ජරාමාන කියනකොටම එතන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒ පහම තමයි ගන්න. ඒක නිසායි අතීත හේතු පහ, වර්තමාන ඵල පහ, වර්තමාන හේතු පහ, අනාගත ඵල පහ විදියට මේ 20 ගන්න. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. හරිම වැටහුණා. ඔය ඇත්තන්ට විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න. මේ අද දේශනා පැය දෙක පැයට ගත්තට ඔය ඇත්තන් අතේ තමා දැන් තියෙන්නේ මේ ටික. අපි මේ කමටහන්න දෙන්නේ දැන් ධර්ම දේශනාවක් නෙමෙයිනේ. ඒ නිසා ඔය ඇත්තෝ මේ PDF එකේ තියෙන කවුනොත් එක්ක භාවනා කරන්න වෙන. එහෙම නැත්නම් අපි මෙතුමනේ අපිට භාවනා වාක්‍ය කියලා දැන් එහෙමනම් විනාඩි 10ක් විතර භාවනා කරන්න කියලා අහපෝ ඊළඟ භාවනා වාක්‍ය කියලා එහෙම පුහුණුවක් අය දෙන්න වේ. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. කවුරුත් බාලගිරි දෝෂ එහෙම ලැබලා කටයුතු කරන්නේ නැහැ. එහෙනම් අපේ මෙත්තමනි අපි අදට අවසන් කරමු නේද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. අවසන් කරමු. සත්පුරුෂ පින්වත්නි, ඔය ඇත්තෝ මේ පටිච්ච සමුප්පාද ධර්ම හරිම සුන්දර මාතෘකාවක්. මේ ලෝකේ ඔබ නිවන් දකින්නවා නම් පහු කරන්න ඕන තැන. ඒ පහු කරන්න ඕන තැන හරි අනුපිළිවෙල ගමනක් තියෙන්නේ. මේ PDF එකත් අපි ඔබට දීලා තියෙන ඒකේ තියෙන ඒ කවුනොත් අරගෙන භාවනා කරන්න, නැවත නැවත භාවනා කරන්න. ඒ භාවනා වාක්‍ය අනුව ඔබ හොඳටම අවබෝධ කරගන්න. එතකොට ওই චිත්තසන්තති අභ්‍යන්තරේ කෙලෙස් වලට පුංචි ඉඩක්වත් නැතුව ඔය ඇත්ත බෝධිපාසික ධර්මවලින් ශක්තිමත් වේවි. මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේම අපේ මැතිතුමනි ලබන සතිය වෙනකොට බොහෝ විට මම විදේශයක ඉඳීවි. නමුත් ඒ ඉන්න තැන සිග්නල් තිබුණොත් ගැටලුවක් නැතුනොත් වැඩසටහන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. අපව දැනුවත් කරන්න ඒ කාල වෙනස කොහොම වෙයිද අපේ ස්වාමීන් වහන්සේ? මම දැනුවත් කරන්නම් ඔබතුමාට. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. එහෙමනම් මෙතෙක් වේලා රැස් කරගත් පුණ්‍ය සම්භාරය ඔබ නමින් පාළුව සපත්තු සසනගත නෑදෑයින ටීකාන්තේ මනුමෝදන් වේවා. ඒකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නම් හෝතු. ඉදම් මේ ඥාතීඤං හෝතු සුඛිතා හුන්තු නාතයෝ. ඉදම් මේ ඥාතීඤං හෝතු සුඛිතා හුන්තු නාතයෝ. ඉදම් මේ ඥාතීඤං හෝතු සුඛිතා හුන්තු නාතයෝ. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු. ආසවක්ඛයා වහං හෝතු. මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම
හේතු වේවා. හේතු වේවා. මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබේවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරණ විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින්ගේද සත්පුරුෂයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබේවා සත්පුරුෂ පින්වත්නි, ඔබට අපි මේ ආශිර්වාද කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සුපින්වත් ප්‍රසාද දිසානායක මැතිදුන්ට, අපි ලකල් බුලත්සිංහල මැතිදුන්ට, විවිධ රටවල සිටින පුණ්‍යවන්ත ඔබට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලීස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරු ධම්මා වට්ටන්ති ආයුවන්‍නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්චතු. සාදු 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 ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරණං තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, මම අපේ සංසදේ කාට හරි ආරාධනා කරනවා අද දින අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනාව ඉදිරිපත් කරන ලෙස. පෙර සූදානම නැත්තම් මං හිතන්නේ ඉදිරියේදී එහෙම සූදානම් වෙලා ඉන්න අපේ ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න. මොකද මේ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කිරීමත් කෙනෙකුට ලැබෙන භාග්‍යයක්. ඒ භාග්‍යයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කුසලයක් සිදු කරගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති හින්දා මමම පුණ්‍යානුමෝදනාව අද දින ඉදිරිපත් කරන්නම්. අද දින සතර සතිපට්ඨානීය භාවනා වැඩසටහනට වැඩම කර වැඩසටහන මෙහි වූ අපේ තපෝවනී රතන පඬිත නායක ස්වාමින් වහන්සේට සංසදේ කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. ඔබ වහන්සේගේ දෙමව්පියන්ටද මේ කුසලයත් වේවා. ගුරුවර උපාධිධරයන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. ගෝල දායක දායිකාවන්ටත් අනුමෝදන් වේවා. ඒ සැවොම සුඛ ප්‍රතිපදාවෙන් නිවනින්ම සැනසීම ලබත්වා. මා සමග මේ වැඩසටහන මෙහෙවන ලකල් සෝවිරාටත් ඔහුගේ දෙමව්පිය පවුලේ සැමටත් මේ පුණ්‍යානුමෝදනාව පුණ්‍යානුමෝදනාවක්ම වේවා. සුඛ ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. මේ වැඩසටහනට සහභාගී වූ නොවූ සැමටත් අනුමෝදන් වේවා. උතුම් නිවනින්ම සැනසේවා. ශාසන ආරක්ෂාව සලසන සැමටත් දේව බ්‍රහ්ම මණ්ඩලයටත් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි හැම දෙනාටම. තව විශේෂ පණිවිඩයක් ඉදිරිපත් කරන්න කැමැති. එන සතියේ සෙනසුරාදා දින
මාංකඩවල නන්දරත්න ස්වාමීන් මේ විශේෂයෙන්ම සිඩ්නි අවට වාසය කරන පින්වතුන්ටයි. මේ ඒ පින්වතුන්ට පුළුවන් එන සෙනසුරාදා මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුවන විපස්සනා භාවනා වැඩසටහනට සහභාගී වීමට. ඉතින් ඒ තියෙන්නේ නෝත්‍රොක්ස් කමියනිටි සෙන්ටරගේ එකට සහභාගි වෙන ලෙස කාරුණිකව ආරාධනා කර සිටිනවා. හොඳයි, එහෙනම් හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රසන්න මහත්මයා. නයි ස්වාමීන් වහන්සේට, සියලු දෙනාට තෙරුවන් සරණයි.